ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා විදේශීය නයබරිතතාව ශ්‍රීලංකාව ඩොලබිලියන 37යි කියලා. අතරම කලින් කියලා තිබේ ඩොලබිලියන 41යි කියලා. කොහොමුණත් මේ ඩොලබිලියන 37ක ණය ප්‍රමාණයේ සහන තුනක් බලාපොරොත්තු වෙලා හිටිය රටක් විදිහට. පළවෙනි එක තමයි හෙයා කට් එකක්. ණය ඩොලබිලියන 37 යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම. දෙවෙනි එක කාලය දීර්ඝ කර ගැනීම සහ පොලි අනුපාතය අඩු කර ගැනීම. ඇත්තටම ආණ්ඩුව කිසිසේත්ම වැදගත්ම සහනය ඩොලබිලන 37න් එක ඩොලරයක් අඩු කරගන්න බැරි වුණා. ආණ්ඩුවට ජනවරමක් නැති නිසා කඩිමුඩියේම මැතිවරණයක් එන නිසා ආණ්ඩුව වහාම මොකද කරවුවේ? මේ එකඟතාවයට කඩිමුඩිය ආවා. ආණ්ඩුව කිව්වා අපි සහනයක් ගත්තා කියලා. ඇත්ත වශයෙන්ම කිසිදු ආකාරයක ණයවල හෙයා කට් එකක් ප්‍රමාණය අඩු කර ගැනීමක් කරලා නැහැ. ඒ නිසා ආණ්ඩුවට කියන්න බෑ, ජනතාවගේ සුභාරංචි තමයි මේ ගිනාවේ කියලා. මේ කට්ටිය කරලා තියෙන්නේ රනිල් රාජපක්ෂ කණ්ඩායමේ සුභාරංචි තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ආණ්ඩුව රනිල් රාජපක්ෂ කණ්ඩායම උත්සාහ කරා අපි සහනයක් ගෙනාවා, මෙන්න පාර්ලිමේන්තුවේ විවාද කරන්න ගෙනාවා, පාර්ලිමේන්තුවේ 3-2 ගත්තා. ඊට පස්සේ අධිකරණයටත් රටටත් කිව්වා මේ මහජන අනුමැතියක් තියෙනවා කියලා. අධිකරණයේදී සම්මතයක් කරගන්නවා මේකට පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයක් දැම්ම තියන්න ඕනේ නැහැ. ජනාධිපතිවරණයක් කල්දා ගන්න අධිකරණයට ගිහිල්ලා මැන්ඩේට් එකක් අරගෙන නැත්තම් වරමක් අරගෙන මේ අය කල්පනා කරා තමන්ට පුළුවන් කියලා රටේ අධිකරණ සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තමන් සතු කරගෙන ආච්චාදායක පාලනය ගෙනියන්න. ඇත්තරම මේ කට්ටිය ගතේ පත් වුණා. මොකද්ද මේ කට්ටිය සැලසුම් කරපු විදියට වැඩේ කරගන්න බැරි වුණා. අර හෙයා කට් එකක් නැතුව සහනයක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කඩිමුඩි එකඟ වුණා. මොකද මැතිවරණ එන නිසා ජනතාවට බොරු පොරොන්දුවක් ඉටු කරා කියලා කියන්න ඕන සහනයක් ගෙනත් දුන්න කියලා. දින දෙකක් තිබ්බ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න. නමුත් මොකද උනේ? ඉතාම ඥානවන්ත විදියට විපක්ෂ නායකවරයා කිව්වා මේ කඩදාසි අපිට පෙන්නන්නේ නැතිව, එකඟතාව පෙන්නන්නේ නැතිව මේක පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපි පරාජයටපත් කරනවා. අපිට දැනගන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වෙච්චි සහන මොනවද කියලා. ජනාධිපතිවරයා මුදල් කොමිසමට ඉදිරිපත් කරන්නේ නැතුව වාර්තා පාර්ලිමේන්තුවට මේ වාර්තා ඉදිරිපත් කරන්නේ නැති තැන විපක්ෂ නායකවරයා ඉවත් වෙලා පාර්ලිමේන්තුවේ යනවා කියනකොට ජනාධිපතිවරයා වික්ෂිප්ත වෙලා මොකද කරේ? දින දෙකේ විවාදය දිනකට ලබාගෙන අන්තිමේදී පාර්ලිමේන්තුව අමතා අර කලින් වමාරපු ජාතික නාලිකාවන් හරහා ඒ ප්‍රකාශයම පාර්ලිමේන්තුවේ කාලේ කාදමමින් මුදල් කාදමමින් පාර්ලිමේන්තුවේ මේක නැවත පුනරුච්චාරණය කරා. අවසානයේදී මොකද වුනේ? මේ අයට සිද්ධ වුණා අර අධිකරණයට යවපු මිනිහව නතර කරගන්න බැරි වුණා. ලෙනව යවලා අධිකරණයට දැම්මා මැතිවරණේ කල් දාන්න. මැතිවරණේ කල් දාලා ජනාධිපතිවරයාට තව ඉඩ දෙන්න කියලා රාජපක්ෂලා රනිල්ලා අධිකරණයට යාපු තැරව්කාරයාගේ වැඩේ නතර කරගන්න බැරි වුණා. ඒ නිසා ලත්තනම ලොප්පෙලා ඇති කෙහෙල් කාපු උගුඩුව වගේ දැන් රනිල් රාජපක්ෂ කණ්ඩායම බලාගෙන ඉන්නවා. මොකද පරාජයට පත් වෙලා බොරු ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාගේ කාලේ අවුරුදු 5යි බව අපි දන්නවා කියලා. ලෙනව දාලා මොකද බලාපොරොත්තු උනේ? බලාපොරොත්තු උනේ මේ අය මුට්ටිය දාලා බැලුවා අර වජිර අබේවර්ධන කියනවා ලක්ෂ 100 ඉක්මවා තමන්ට ඡන්දෙ දිනවා කියලා. එතකොට පහුගිය කාලේ රංග බණ්ඩාර දාලා කිව්වා මේ ඡන්දෙ තවදුරටත් අවුරුද්දක් එහාට දාන්න ඕන කියලා. රනිල් රාජපක්ෂ කණ්ඩායම හොඳටම දන්නවා මුට්ටිය දදා බලනවා ඡන්දෙ කල්දා ගන්න ජනවර්ගමේ කොල්ල කණ්ඩ පළාත් පාලන මැතිවරණේ පළාත් සභා මැතිවරණේ අතුරුදහන් කළා වගේ මේ මැතිවරණ අතුරුදහන් කරන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේදී ජනතාවට සහනයක් ලබා නොදුන් එකඟතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප රටේ මහ ජනතාව උකස් කරපු මේ තිරස්තින ක්‍රියාවලිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මේ තකතිරු කණ්ඩායමට අපි කියනවා ජනවරමට මුහුණ දියව් කියලා. මේ රටේ ජනවරමක් නැති ආණ්ඩුව විසින් පත් කරලා තියෙන මේ ආණ්ඩුකාරවරු කියන තකතිරු කණ්ඩායම වරින් වර නිකුත් කරන ප්‍රකාශයන් සහ ඔවුන් කරන පත්කිරීම් හමුවේ අපි කියනවා අධිකරණයට ගල් ගහන්න උත්සාහ කරනවා නම්, රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තමන් අතට ගන්න හදනවා නම්, විධායක ක්‍රියාවලිය අවභාවිතාව කරන්න හදනවා නම් ආණ්ඩුකාරවරුන්ට අපි කියනවා ඉතාම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන නීතිය තමන් විසින් මේ රටේ ජනතාවගේ වරමක් නැතිව මේ පවත්වාගෙන යන කණ්ඩායමට කල්ලියට අපි කියනවා
ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරකම් ව්‍යාපෘති ටික පළාත්පාලන ආයතනවල මුදල් යොදවලා සම්පත් යොදවලා පළාත්පාලන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයන් වෙච්චි හිටපු සභාපතිලා පළාත්පාලන ආයතනවල විශේෂ නියෝජිතයෝ ආණ්ඩුකාරවරයාගේ නියෝජිත විදියට දාලා කරන්න හදන තිරස්චින ක්‍රියාවලිය අපි පිළිකුලෙන් බැහැර කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 වගන්දි ඉතා පැහැදිලිව තියෙනවා. ඉතා පැහැදිලිව තියෙනවා මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවේදී මේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු ඔවුන්ගේ தත්ති ඉහළ දැමීමට අදාළ වන කටයුත්තක් ඉසියම් ආකාරයක ප්‍රොමෝෂන් ක්‍රියාවලියක් මැතිවරණයට උදව් කරන ක්‍රියාවලියක් නතර කරන්න කියලා උසස් වීමක් මාරු කිරීමක් සීමා කිරීමක් බඳවා ගැනීමක් නිලධාරීන් පත්කිරීමක් මේ වගේ කිසිදු දෙයක් කරන්න පුළුවන් ගමක් නැහැ. නමුත් නීතිය ඉතා පැහැදිලිව තියෙද්දී අපි දන්නවා මේ වෙනකොට පළාත්පාලන මැතිවරණය අහෝසි නොකරලා දෙන තත්ත්වයක් තුළ මහනගර සභා ආඥාපනතේ 286 වෙනි වගන්තියත් ඒ වගේමයි නගර සභා ආඥාපනතේ 184 වෙනි වගන්තියත් ඒ වගේම තමයි ප්‍රාදේශීය සභා ආඥාපනතේ 93 වගන්තියත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. පළාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙද්දී අදාළ පරිපාලන නිලධාරීන්ට තමයි පළාත්පාලන ආයතනයේ කටයුතු වල වගකීම පැවරෙන්නේ. එහෙම තියෙද්දී දකුණේ ආණ්ඩුකාරවරයාත් ලක්ෂ්මන් ඥාපලත් ඒ වගේම මධ්‍යම ආණ්ඩුකාරවරයා ලලිතු ගමගෙත් මේ ඉතාම නිර්ලජ්ජිත විදිහට නියෝජිතව පත් කරලා පළාත්පාලන ආයතන හරහා තමන්ගේ අනාගත ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න යනවා. අපි රටේ නීතිය අනුදත් ආයතනවල වගේම පරිපාලන නිලධාරීන්ට විශේෂම රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට පළාත්පාලන ආයතනවල අපි කියනවා මේ නීති අවභාවිතා කරන ආණ්ඩුකාරවරුන්ගේ මුරණ්ඩුකම් වලට ඒකාධිපතිත්වයට යට වෙන්න එපා. මේ කටයුතු කරන්නේ තමන්ගේ අතර නීති අරගෙන. ඒ නිසා ලලිත්ලට ලක්ෂ්මන්ලට අපි කියනවා ඊළඟ ආණ්ඩුවකදී නෙවෙයි මේ පවතින තත්ත්වයේ යටතේම ඔබ නීති ඉස්සරහට එන්න සූදානමින් ඉන්න කියලා අපි කියනවා. මොකද මේ වෙලාවේදී පළාත්පාලන ආයතනවල බලය තිබෙන්නේ හසුරවන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ පරිපාලන නිලධාරීන්ට. ඒ බලය පැහැර ගැනීම යුක්තියුක්ත නැහැ, නීතිගරුක නැහැ. ඒ නිසා තමන් නීතිර වඩා කොට බව ලලිත්යි ලක්ෂ්මන්ඩයි අපි කියන බරපතල විදිහට. සාගර කාර්යවසම් කියනවා රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්නවා නම් අන්න ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න පුළුවන් කියලා. අපි කියන්නේ සාගර කාර්යවසම් පේන්නේ නැද්ද? අර ප්‍රසන්න රණතුංගල මහින්දානන් දලුත්ගම ගිහලා කාංචන විජේසේකරලා ඊළඟ රමේෂ් පතිරණලා අලි සබ්‍රිලා ගිහලා එකගේ කනවා. ඒක සමාජිකත්වේ නෙමෙයි, ගෙදර පවුලේ සමාජික වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔය කියන හැත්ත බුරුත්ත ඔක්කොම. එයින්ද ආය අලුත් සමාජිකත්වයක් ගන්න දෙයක් නැහැ රනිල් වික්‍රමසිංහට. ඒ නිසා මහජනතාවගේ ඇස්වලට වැලි ගහන්න එපා සාගර. දැනටමත් ඔයාලා ඔක්කොලාම එකගේ කන ගමන් අපිට කියනවා සමාජිකත්වේ ගන්න කියලා. තාමත් සමාජිකත්වය ගන්නේ නැතුවද අර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගන්න වෙලාවේ සාගරලා ඡන්දෙ දුන්නේ. ඒ හින්දා මම කියනවා මේ ඈ කටමැත දෙඩෙව්වට මොන ලෝකෙකද ඉන්නේ?